सुपिन्नतुनी अद धर्मानुशासनाव सिद्ध करन गौरवनीय देशक्यान अनुभवंसी हंबन्तुट वेरगल आरण्य सेनासने सह कलुतर नागुड श्री जिनवंश योगाश्रमयान उभय सेनासनाधिपति विचित्र भानक कम्मट्ठानाचार्य अति पूजनीय नागुड सद्धालोक नायक स्वामींद्रयान वहन्सी समन्त चक्रवालेषु अत्रागच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सद्धमुखदं धम्मस्सवनकालो अयं भदन्ता धम्मस्सवनकालो अयं भदन्ता धम्मस्सवनकालो अयं भदन्ता साधु 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 नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स साधु साधु संभदानं धम्मदानं जिनाति संभरसं धम्मरसो जिनाति संभरतिं धम्मरति जिनाति तन्नकयो संभदुकं जिनाति ते दहं धनस्यलु धनपरदवालये दहं रसस्यलु रसपरदवालये दहं रतिहम रतिपरदवालये रहतं फलयस्यलु मदुग्नसालये साधु 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 ए मागे स्वामी ओ भाग्यवत्तु अरिहत्तु गौतम बुद्ध रजानन वहन्स ओब वहन्से गे सर्वज्ञताक ज्ञान अवबोधयत मागे नमस्कार स्वामिनी भाग्यवतुन वहन्स ओब वहन्से विसिं अवबोध कुट वदालाओ नवलोतुरु श्री सद्धर्म रत्नय मम शरणयामि एकांत पीठ कर गनिमि एवतुम धर्म रत्नयटद एमे आर्य संगरुनटद मागे नमस्कार वेवा साधु 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 अति पूज्यपाद महासंघ्या वहंस सद्धर्मेष्ट प्रियव मनापव धर्मे असनु केमति सियलूम देवी मिनिसुन सहित लोकवासी सत्वयंट मी अमा धर्मे ही सनसीम प्रत्यक्ष कर गनीम सदहा अद उतुम सद्धर्म सागरेन विदक मैन सिदुकिरेन अवसान धर्मानुशासनाव
මේ උතුම් දේශනා වැඩපිළිවෙල සිදු කරලා අවසාන දවස අද ධර්මයේ පිළිබඳවම කෙටියෙන් සඳහන් වෙන්නේ මේ දේශනාව බොහෝම නුවණින් සලකාගෙන සුඛාව බෝධය පිණිස දේශක ශ්‍රාවක දායක අනුග්‍රාහක ඔබ අප හැම දිනාටම මහත් සැලසීමක්ම වේවා මෙලව සියලු කායික දුක් මානසික දුක් ආදී දුරු වේවා සාම්ප්‍රායික වශයෙන් උපදින භවයක් භවයක් පාසා සුගතිමත් ජීවිත ලබන්ටත් ඒ ලබන හැම ජීවිතයකදීම ප්‍රඥා ඕභාසයෙන් නුවණින් තමන්ගේ ජීවිතය ආලෝකමත් කර ගන්නටත් සංසාර දුකින් නිදහස් වෙලා උතුම් නිවන සාක්ෂාත් කර ගැනීමටත් මේ උදාරතර ධර්ම දානමය ධර්ම ශ්‍රවණමය ධර්ම දේශනාමය කුසලය ඔබ අප සෑම දිනාටම උපකාර වේවා යයි අපි ප්‍රාර්ථනා කරනවා ලෝතුරා තථාගත සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ එදා පින්වත්නි අනාථ පිණ්ඩික මහසිතානන් විසින් ඉදිකොට පූජා කළ දිව්‍ය රම්‍ය විහෙර දෙවි මිනිසුන්ගෙන් වැඳුම් පිඳුම් ලබන ඒ උතුම් පුණ්‍ය භූමිය දේවරම් මහ විහෙරයි බුදුරජාණන් වහන්සේ වැඩ ඉඳින අවස්ථාවකයි මේ උතුම් ගාථාව තථාගතයන් වහන්සේගේ ශ්‍රී මුඛ පද්මයෙන් දේශනා කොට වදාළේ ගාථා රත්නේ අපි මාතෘකාතන්හි තබා සජ්ජහායනා කළා සබ්බදානං ධම්මදානං ජිනාති සියලුම දානයන් අතුරින් ධර්ම දානෙම දිනන බවත් ඒ වගේම සබ්බ රසං ධම්ම රසෝ ජිනාති සියලු රසයන් අතුරින් ධර්මෙහි රසයම දිනන බවත් සබ්බ රතින් ධම්ම රති ජිනාති සියලුම ඇලීම් රතීන් ගේ ඉක්මවාලු ධර්ම රතියම දිනන බවත් තන්නක්ඛයෝ තණ්හාවගේශය කිරීම සබ්බ දුක්ඛං ජිනාති සියලු දුක්ඛී නිදහස් වීම කියන එක මේ ගාථා රත්නේ සරල කිටි අදහසයි තේරුම එනිසා පින්වත්නි මේ පිළිබඳව තථාගත බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර දේශනාව පිළිබඳව අපි නුවණින් සලකාගෙන නුවණින් මෙනෙහි කරමින් ඒ අරමුණින් අරමුණ ගලපමින් ධර්ම විනයානුකූලව අපි නුවණැස නුවණ දියුණු කර ගන්නට ධර්ම ප්‍රඥාව දියුණු පමුණුවා ගන්නට මේ දේශනාව පිළිවෙලින් ශ්‍රවණය කරන්ට ඕනේ පිළිවෙලකට මේ කාරණා පිළිබඳව පින්වත්නි ඉස්මතු වුණේ දා තෞතිසා දෙව්ලොව වාසය කරපු තෞතිසා දෙවිවරු අතර ඇති වුණු ප්‍රශ්නය මොකද්ද ප්‍රශ්නය ඇත්ත වශයෙන්ම ගැටලු හතරක් ඇති වුණා ප්‍රශ්න හතරක් ප්‍රශ්න ගැටලු දාන අතුරින් කවරක් නම් උතුම් වෙනවද මේ ලෝකේ නොඑක් නොඑක් දාන ආදී තියෙනවා ඒ අතුරින් ශ්‍රේෂ්ඨ වන්නේ උතුම් වන්නේ ප්‍රධාන වන්නේ මොන වගේ දානයක්ද දැන් අපේ දාන ධර්ම දාන ශ්‍රම දාන ආමිෂ දාන ආදී තියෙනෝනේ ඒ නිසා මේ දාන අතුරින් කවරක් නම් උතුම් වේද රස අතුරින් කවරක් නම් උතුම් රසයක් වේද මේ ලෝකේ උතුම් රසය මොකද්ද ඒ වගේම ඇලීම් අතර රතීන් අතර කාම රතී ආදී ඇලීම් තියෙනවා
ඒ අතර උතුම්ම ඇලීම මොකද්ද? ඊළඟට තණ්හාවගේ ශ්‍රේය කිරීමෙන් අරිහත්ත්වයට පත්වීම කවර හේයින් ශ්‍රේෂ්ඨ වන්නේද? රහත් වීම ඇයි ශ්‍රේෂ්ඨ වන්නේ කියලා මෙන්න මේ ගැටලු හතර පින්වත්නි තවුතිසා දෙව්ලෝ වාසී දෙවියන් අතර ඇති වුණු ගැටලු. ඉතින් ඕනෝන් දෙවි දේවතා වූ නොයික් නොයික් තැන්වල දෙව්ලෝ තවුතිසාවෙහි මේ ප්‍රශ්නෙට උත්තර සොයමින් කතාබස් කරමින් සාකච්ඡා කළා. ඒ විලාවේදී නොයික් නොයික් ප්‍රකාර පිළිතුරු ලැබුණ නමුත් සෑහීමක් නැහැ. සෑහීමකට පිළිතුරක් ලැබුණේ නැහැ. ඊළඟට මේ මහා දෙව් පිරිස එකතු පහදාගෙන එකටම විරූඪ විරූපාක්ෂ දතරාෂ්ට වෛශ්වරවණ කියන සතරවරන් දෙව් රජවරු සිව් දෙනා මුණ ගැහෙන්න ගියා. මහා පිරිසක් මහා දේව ගණයක් කියලා කියනවා. මේ මහා දෙව් පිරිස ගොහිල්ලා ඉදිරියේ හිටගත් අර සතරවරන් දෙවි රජවරු ඉදිරියේ. ඒ විලාවේදී සතරවරන් දෙවි රජවරු ඇහැවා මේ තලං තරං විශාල දෙව් පිරිසක් කුමන කරුණ මතු වෙලාද මේ එකට එකතු වෙලා අපි මුණ ගැහෙන්න ආවේ මේ තරං විශාල දෙව් පිරිසක් දසදහසක් ලෝක ධාතුවල පින්වත්නි මේ කතාව පැතිරුණා අනේ ස්වාමීනි අපට මේ ගැටලු හතරක් තියෙනවා සතරවරන් දෙවි රජවරුන්ට ඉදිරිපත් කළා මොනවද මේ ගැටලු හතර මා අර මුලින් මතක් කළා වගේ මේ ලෝකෙහි දාන අතුරින් ශ්‍රේෂ්ඨ වන්නේ කුමක්ද රස අතුරින් ශ්‍රේෂ්ඨ වන්නේ උතුම් වන්නේ කුමක්ද ඇලීම් අතුරින් උතුම් වන්නේ ශ්‍රේෂ්ඨ වන්නේ කුමක්ද තණ්හාව දුරු කළ රහත් වුණා මේ අරිහත්ත්වයේ ශ්‍රේෂ්ඨ වෙන්නේ ඇයි ඉතින් මෙන්න මේට පිළිතුරු සපයා ගැනීමටයි පැමිණියේ කියලා මේ දෙව් පිරිස ප්‍රකාශ කළා ඒ වෙලාවේදී තින් මේ සඳහා ඊටාම නිවැරදි සුද්ධ වූ පිළිතුරක් සලසා දෙන්නට සතරවරන් දෙවි රජවරුන්ට නොහැකියාව අපෝසත් වීම නිසා මතක් කළා අපට මේට පිළිතුරු ලබා දෙන්න අපි සමර්ථ නැහැ. හොඳයි අපි සද්දේව රජතුමන් ළඟට අපි රජුරුව ළඟට යමු කියලා සද්දේව රජතුමා වෙත පින්වත්නි අර මහා දෙව් පිරිස සතරවරන් දෙවි රජවරු සිව් දෙනාත් ඇතුළුව ගිහින් මේ ප්‍රශ්නේ ඉදිරිපත් කළා ස්වාමීනි දාන අතුරින් ශ්‍රේෂ්ඨ වන්නේ කෙබඳු දානයක්ද රස අතුරින් උම නනම් රසයක් ශ්‍රේෂ්ඨයිද ඇලීම් අතර උතුම්ම ඇලීම ශ්‍රේෂ්ඨම ඇලීම කුමක්ද තණ්හාවගේ දුරු කිරීමෙන් ලැබෙන අරිහත්ත්වයේ ඇයි ශ්‍රේෂ්ඨ වන්නේ මේ දෙව් පිරිස සතුව දවසක් දෙකක් මාසයක් අවුරුද්දක් නෙවෙයි අවුරුදු 12ක්ම 12 වසක්ම මේ දෙව්ලොව මේ ගැටලු හතරට පිළිතුරු සොයනවා ඔබ වහන්සේ අවසර ලැබේවා පිළිතුරු ඒ මොහොතේ සද්දේව රජතුමත් ප්‍රකාශ කළා බොහොම ඥාන සම්ප්‍රයුක්තව මෙහි සඳහා නිවරදිම උත්තරීතර උතුම්ම සුද්ධම පිළිතුරක් ලබා දෙන්නට මට සමාර්ථ භාවයක් නැහැ මේ සඳහාම සුදුසු උත්තමයා වෙන කවරෙකුත් නොව මුළු මහත්තුන් ලෝකයේම අවබෝධකෙට වදාළ සර්වඥතාඥාන සමන්වාගත සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පමණයි. එනිසායි භාග්‍යවතුන් වහන්සේගින්ම අපි හැමෝම එකතු වෙලා මේ ප්‍රශ්න ගැටලු හතරට පිළිතුරු ඉල්ලගනිමු. මෙනෙහිකට බැලුව තථාගතයන් වහන්සේ කොහේද වැඩ සිටින්නේ කියලා. තථාගත බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජීතවනාරාමයේ දේවරම් මහවිහිරි වැඩ ඉන්නවා. දෙවි බමුණු සඳහා මධ්‍යම රාත්‍රියේ තථාගතයන් වහන්සේ වෙන් කරලා තිබුණේ කාල පරිච්ඡේදය මෙදියම.
මධ්‍යමක රාත්‍රියේ මේ විශාල දිව් පිරිසත් සමග සතරවරන් දිවි රජවරු ඇතුළුව සද්දේව රජානන් බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න පැමිණිලා එකත් පස්ස මුළු දෙවුරම් විහාරයේම බබළුවාගෙන ආලෝක විහිදුවාගෙන මුළු දෙවුරම් භූමියම ආලෝකමත් වෙමින් දහස් සංඛ්‍යාත විශාල දෙව් පිරිසක් අපේ තතහාගත සරුවක්ණ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පතුල් වැඳා උන්වහන්සේ පතුල් වන්දනා කරලා සද්දේව මහරජාණන් බුදුරජාණන් වහන්සේගෙන් මේ ප්‍රශ්න ගැටළු හතර ඉදිරිපත් කළා ස්වාමීනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අවුරුදු 12ක් මුළුල්ලෙහිම මේ තවුතිසා දෙවියන් අතර මේ ගැටළු හතර මතුවලා දිනෝ පිළිතුරු නැතුව මටත් ඇවිදිලා කිව්වා මම ඒ වෙලාවේ ප්‍රකාශ කළා තථාගතයන් වහන්සේමයි සමාරත එනිසා ඔබ වහන්සේකින් අවසර පිළිතුරු ලැබේවා කියලා ස්වාමීනි මේ ලෝකයේ දාන අතුරින් උතුම් වන්නේ කෙබඳු දානයක්ද රස අතුරින් කවරනම් රසයක්ම උතුම් වෙනවද ඇලීම් රතින් අතර කෙබඳු ඇලීමක්ම උතුම් වෙනවද ශ්‍රේෂ්ඨ වෙනවද තණ්හාවගේ ශේ කිරීමේ එහෙම නැත්නම් අරිහත්ත්වයට පත්වීම කවරෙහිින් ශ්‍රේෂ්ඨ වෙනවද කියලා ඇහැවා. ඒ වෙලාවේ අපේ ලෝතුරා තථාගත සරුවඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ සද්දේව රජතුමන් සතරවරන් දෙවි රජවරු ප්‍රධානව දහස් සංඛ්‍යාත මේ දෙවියන් උදෙසා පිළිතුරු සපයා දෙමින් වදාළ වටිනාම ගාථා රත්නේ මේ මං මතක් කළේ සබ්බ දානං ධම්ම දානං ජිනාති මේ ලෝකේහි තියෙන සියලුම දානයන් පරදවා ධර්මය දීම ධර්ම දානයම දිනන භව ශ්‍රේෂ්ඨ භව උතුම් භව ප්‍රකාශ කළා සබ්බ රසං ධම්ම රසෝ ජිනාති මේ ලෝකෙහි නොඑක් නොඑක් රස වර්ග තියෙනවා ඒ සියලු රසයන් පරදවා ධර්මීහි අමෘත රසයම දිනනවා සබ්බ රතින් ධම්ම රතී ජිනාති සබ්බ රතින් ධම්ම රතී ජිනාති සියලුම ඇලීම් ඉක්මවා සියලුම ඇලීම් ඉක්මවා ධර්මී ඇලීමම දිනනවා ජයග්‍රහණය කරන උතුම් වෙනවා තණ්හකයෝ සබ්බ දුක්ඛං දිනාති තණ්හාව ගීෂය කිරීම නම් වූ අරිහත්ත්වයට පත්වීමම ශ්‍රේෂ්ඨ වෙනවා කියන එක තථාගතයන් වහන්සේ අනුදැන වදාළා ඉතින් ඊටාත්ම වටිනා උත්තරීතර අදහසක් අපේ ලෝතුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේ මතක් කළේ පින්වත්නි මේ ලෝකෙ දෙස බැලුවාම මේ ලෝකෙහි බෞද්ධයන් පමණක් නෙවෙයි අබෞද්ධයෝ පවා දන් දෙනවා අන්න ඇයට යමක් කමක් දන් දීම බුද්ධිමේ වශයෙන් දන් දෙන්න පුළුවන් පරිත්‍යාගශීලී වෙන්නට පුළුවන් ඒ නිසා මේ ලෝකෙ නොඑක් නොඑක් දාන වර්ග තියෙනවා හැබැයි ලෝතුරා තථාගත සරුවඥන් වහන්සේ වදහල මේ ශ්‍රී සද්ධර්ම රත්නය ලෝතුරු සුව නිලා දෙන ලෝතුරු සුවේ සාක්ෂාත් කරවාලනු ලබෙන ධර්මයේ දීම ඒ සියලුම දානයන් පරදවන බව උන්වහන්සේ පෙන්වා වදාලා දැන් නොයික් ආමිස දාන ආදීන් දෙස බැලුවම එදා බුද්ධ ධර්මාන කාලේ ජීවමාන කාලේ විශාල ධන වීහයකින් තමයි 54 කෝටියක් රංකහවණු වියදම් කරලා අනාථ පින්ඩික මහසිතානම් දෙවුරම් මහ විහාරයේ හදලා පූජ කරා කෝටි 54ක් රංකහවණු වියදම් කළා විශාල දානමය පින්කමක් මෑත බුද්ධ ජීවමාන කාලයෙන් පස්සේ ධර්මාශෝක මහාධිරාජ්‍ය 96 කෝටියක් වියදම් කරලා 84000ක් විහෙර විහාර
ඉදිකරලා සම්බුද්ධ ශාසනයට පූජා කළා මහා පූජාවක් ඉතින් බලන්න මේ තරම් මහා ආමිස පූජාවන් කළත් එයින් ලැබෙන කුසලය සහ ධර්ම දානයේ කුසලයත් එක්ක බලන කල සුලස් කලාවෙන් එකදු කොටසක් තමයි අර ආමිස දානය ආනිසංසය ධර්ම දානයේ ආනිසංසය ඊටත් වඩා අනන්තයි සරලව කිව්වොත් ජේතවනාරාම මහවීර හදලා පූජා කරපු මහපින උන්චි ගල් කැටයක් වගේ එක බලපද හතරක් කියන කුසලය ඒ ශ්‍රවණ දේශන කුසලය මහා කන්දක් වගේ ඒ තරම් විශාලයි ධර්මයේ දීම කියන්නේ පින්වත්නි නිවන දුන්නා වැනිය එමයි දේශනාවේ තියෙන්නේ හේතුව ධර්ම ශ්‍රවණයේ ධර්ම දේශනාව නොමෙතිනම් අපේ సంతානී රාග දේශ මෝහ මාන්‍යාදී මේ හැසී ගැසී පවතින ගැවසී පවතින මේ කිලිස් ධර්මයන් යටපත් කර ගන්නට සිත් පහළ වෙන්නේ නැහැ අකුසල් චෛසිකයන් යටපත් කර ගන්න සිත් පහළ වෙන්නේ නැහැ ඒ වගේම ලෝභ සිත් යට කර ගන්න අලෝභ චේතනා උපදව ගන්න ද්වේෂ සිත් යටපත් කර ගන්න මෛත්‍රී චින්තා උපදව ගන්නට මෝහය මුලාව ආත්ම කොට ගන්න ස්වභාවය යටපත් කරලා ප්‍රහාණය කරන්නට ප්‍රඥාව උපදව ගන්නට ලැබෙන්නේ නැහැ එහෙමනම් පින්වත්නි මේ ධර්ම ශ්‍රවණය කළොත් පමණමයි පරතෝ ගෝසප්ප්‍රත්‍ය කියලා කියනෝ එන සෝවාන් ඵලයට පත්වෙන්න නම් අනිවාර්යෙන් ධර්ම ශ්‍රවණය කළ යුතුමයි එන ධර්ම ශ්‍රවණිය ධර්ම දේශනාව ධර්ම දානීය ධර්ම සාකච්ඡාව ධර්ම සම්මර්ෂණේ මෙනෙහි කිරීම ධර්ම කරණය දහම් පොතපත ලිවීම ආදී මේ ධර්ම දානමය පින්කම් සිදු කිරීමයි මේ ලෝකේ ශ්‍රේෂ්ඨම දානය බවට පත් වෙන්නේ. එනම් ලෝතුරා බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා ලෝකේ පහළවන්නේම ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරලා. ඒ මේ ධර්මයේ ප්‍රත්‍යක්ෂ කිරීම සඳහා මූල බීජය ධර්ම ශ්‍රවණය. තෙනිසා පින්වත්නි ධර්ම දානයම මේ ලෝකේ ශ්‍රේෂ්ඨ බවට පත් වෙනවා. මේ සඳහන් කරන්නේ ආමිස දානය ලඝු කිරීමක් නෙමෙයි ආමිස දානය පරිත්‍යාග කරන්න ධර්මය තුල සිත පහදවාගෙන ලෝභය යට කරගෙන තියෙන්න ඕනේ දානංච යුද්ධංච සමාන මාහෝ ධර්මයේ සඳහන් වෙන්නේ හරියට දන් දීම යුද්ධ කිරීමක් හා සමානයි කියලා ඇයි නිතරම ලෝභ සිත් වලින් අපේ හිත පිරී පවතින්නේ ඒ ලෝභ සිත් යටකර ගන්න නම් දීමේ ආනිසංස දැනගන්න ඕනි වනහලා පරිත්‍යාගයේ ආනිසංස දැන ගැනීමත් ලෝභ කමී තෘෂ්ණාවේ ආදීනව දැන ගැනීමත් නිසායි දන් දෙන්නේ එහෙනම් මහා විහෙරවල් ගොඩ නැගුණේ මහා විහාර ගොඩ නැගුණේ මහා ආමිස දාන පූජා වුණේ කුමක් නිසාද ධර්මීය සීම නිසාය කියලා ධර්මයේ සඳහන් වෙනවා එදා චණ්ඩාශෝක රජතුමා ධර්මාශෝක බවට පත්තුනි අර මහා ධර්ම විප්ලවයක් කරන්න ශාසනයේ චිරස්ථිතිය පිණිස ලැබුණේ මොකද හේතුව එදා අර සාමණේර පොඩි සාමින් වහන්සේ දැකලා උන් වහන්සේගෙන් ධර්මයේ ඇසීමයි බලන්ට චණ්ඩාශෝක ධර්මාශෝක බවට පත් වෙලා සම්බුද්ධ ශාසනයේ වෙනුවෙන් සිය ජීවිතය දරුවනු පූජා කළ බුද්ධ ශාසනය රැකගත්තා. එනම් ධර්මීය සීම මොන තරම් වටිනවද පින්වත්නි. ධාමිස දාන ගත්තාම මේ සක්වල ගැබ මුළුල්ලෙහිම දනින් දන ස්පර්ශ වෙන හැටියට අතරක් ඉඳ නොතබා බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා වඩා හිඳුවලා මහමෙර උසට චී විහාර සකස්කුට පූජා කරමි ඒ වගේම ගිලම්පස පූජා කරමින් සිව්පස පූජා කරමින් මේ සක්වල ගැබ මුළුල්ලෙහිම
බුදු පසේ බුදු මහ රහතන් වහන්සේලා දනක් දනක් ස්පර්ශ වෙන තරමට වඩා හිඳවල දන් දීම අප්‍රමාණ පිනක් කළ හැකි දෙයක් නෙවෙයි නමුත් මේ මහා පිනත් එක්ක මේ කුසල ශක්තියත් එක්ක ගලපා බලනකොට එක බණපද හතරක් දේශනා කරන පින අර මහා ආමිස පිනට වඩා අනන්ත ගුණයෙන් අප්‍රමාණයි අනන්තයි කියලා තථාගතයන් වහන්සේ අන්දන වදාලා ඒ නිසා පින්වත්නි ලෝතුරා තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මය ධම්මෝ ධම්මෝ අපි දරාගෙන ඉන්න බැවින් ධර්මය කියලා කියනවා සතර අපායට වැටෙන්නේ නොදී තිරිසන් ප්‍රේත අසුර නරක ආදී සතර අපායට වැටෙන්නේ නොදී අපිව රැකගන්නේ ධර්මය ධර්මයේ නැත්නම් පින්වත්දී අපි සතර අපායෙම තමයි සදාකල් ජීවත් වෙන්නේ ප්‍රාණඝාතේ සුරකම කාම මිත්‍යාචාරය මුසාව බොරුව සුරා පානිය පංච පාප දස අකුසල් මිස දුටුකම් ව්‍යාපාද ආදී මේ නුයේක ලාමක පාපක ධර්මයන්නි ජීවිතේ පවත්වල මේ ජීවිතවල බොහෝ සෙයින්ම සතර අපාගාමී බවට පත් වෙනවා ඒ නිසා මේ අපායන්හි දුර්ගති ලෝකවල වැටිලා දුක් විඳින්න තියෙන අවස්ථාව මේ ධර්මය නිසා ධර්ම ශක්තිය නිසා අපිට වාරණය වෙලා තියෙනවා අපි ආරක්ෂා කරලා තියෙන ඒ නිසා සතර අපායට නොවැටී අපිව ආරක්ෂා කරන බැවින් දරා සිටින බැවින් ධම්මෝ කියලා කියනවා ඒ මේ ධර්මය තමයි මේ ලෝකෙහි අපිට තියෙන ශ්‍රේෂ්ඨම උත්තර රත්නේ පින්වත්නි බුද්ධ රත්නේ පහළ වීමෙන්මයි ධර්ම රත්නේ පහළ වෙන්නේ ධර්ම රත්නයත් බුද්ධ රත්නයත් නිසාමයි සංඝ රත්නේ පහළ වෙන්නේ ඒ නිසානේ බුදුරජාණන් වහන්සේ ලෞතර බුද්ධ රාජ්‍යයට පත් වෙලා ගුරු තනතුරෙහි ධර්මයේ තමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ හැටියට සැලකුවේ ධර්ම රාජ්‍යයන් වහන්සේ ඒ නිසා බුදුරජාණන් වහන්සේටද ධර්මයේම ගුරු තන්නේ තැබුවා නම් පින්වත්නි අප ඔබ වැනි අය කෙරෙන කවර කතාවක්ද දෙවියන්ට බ්‍රහ්මයන්ට මිනිසයන් සහිත සමස්ත තුන් ලෝකවාසී සත්වයන්ට එකම සරණ එකම පිහිට ධර්මයේ පවණයි නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං ධර්ම රත්නේ තමයි අපට එකම සරණ එකම පිහිට එනිසා පින්වත්නි මේ සියලුම දානයන් පරදවල ධර්ම දානයේ ශ්‍රේෂ්ඨ වෙනවා සඳහන් වෙනවා එක ධර්මපදයක් දේශනා කළොත් එක ධර්මපදයක් ලිව්වොත් එක සක්විති රජ පදවියක් තරම් ලබන්න කාමාවචරානිසංස තියෙනවා බලන්න කාමාවචරානිසංස එතකොට ධර්මයේ දේශනා කරන්න කියලා ආරාධනා කිරීමෙන් මහා කල්ප අටක් අනුසස් තියෙනවා ඒ දේශනාව ශ්‍රවණය කළොත් මහා කල්ප 9ක් අනුසස් තියෙනවා. ඒ දේශනාව ගැන සන්තෝෂමත් වුණොත් මුලමැදාග මහා කල්ප 1ක් අනුසස් තියෙනවා. දේශකයන් වහන්සේට අසංකේයයක් අනුසස් තියෙනවා. ඉතින් බලන්න මේ ධර්මයේ කොයි තරම්නම් අපිට උතුම් වෙනවාද? කොච්චර ශ්‍රේෂ්ඨ වෙනවාද? දැන් මේ සද්ධර්ම සාගරයෙන් බිඳක් සදහම් දේශනා මාලාවේ අවසාන දේශනාව අද අපි සිද්ධ කරන්නේ මේ සඳහා දායක වෙච්ච මේ පින්නතුන්ලාට කල්පාන්තයේ දක්වා මොනතරම් ආනිසංස ලැබෙනවාද සලකා ගන්නට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සුදේශීය සේවාවෙන් මේ ආරම්භ කළ පැලෑනේ ශ්‍රී වජිරඥාන මහානායක මාහිමියන් වහන්සේ ආරම්භ කළ ඒ පළවෙනි ධර්ම දේශනාවිට මේ දක්වාම සංඝ නේත්‍රුන් වහන්සේලා සම්භාවනීය සංඝ උතුමන් වහන්සේලා මොනතරම් ධර්මයේ දේශනා කළාද උන්වහන්සේලාටත් ඒ සඳහා දායකත්වයේ ලැබූ හැම දිනාටමත් මෙහෙවන අපේ මේ නිවේදකතුමන්ලා ඇතුළු හැම දිනාටමත් ඔබ අප හැමෝටම මොනතරම් කුසල ස්කන්ධයක් මේ තුලින් ලැබෙනවද ලැබුණද තිනිසා පින්වත්නි ධම්මා විනානත්ති පිතා ච මාතා තමේව තානං සරණං පතිට්ඨා තස්මායි භෝකිච්ච මඤ්ඤප්පහාය සුනාත ධාරීත චරාත ධම්මේ එමය සඳහන් වෙන්නේ ධර්මයේ තරං වටිනා මවික්පියෙක් මේ තුන් ලෝකේ තව ඇත්තේ නැහැ ධර්මයේ තරං උතුම් මවික්පියෙක්
තමේවටානං සරණං පතිට්ඨයි නිසා තමන්ට එකම පිහිට පිරිසරණ සැනසීම ශ්‍රේමය මේ ධර්මයේ පිහිටා ගැනීමයි තස්මායි බෝකිච්ච මඤ්ඤප්පාය ඔය තියෙන බොහෝ වැඩ රාජකාරී ඉවතලා ධර්මයේ අහන වෙලාවේදී හොඳින් ධර්මයේ අහන්න සුනාත ඒ වගේම දරන්න ධර්මයේ හොඳින් මතකේ දරා ගන්න ඒ දරා ගන්න ධර්මයේ ජීවිත ක්‍රියාවට යොදන්ට එයින් සැනසීමක් මුදා කර ගන්නට පුළුවන්කම තියෙනවා සම්භං රසං ධම්ම රසෝ ජිනාති මිලෝකේහි නොඑක් නොඑක් පින්වත්නි රස වර්ග තියෙනවා නොඑක් රස තියෙනවා ලවණ රස තිකත රස කටුක කෂාය ආදී ඒ චාතුරු රසයන් ෂට් රසයන් ආදී නොඑක් රසයන් මේ ලෝකෙහි තියෙනවා ඊමේ රසයන්ට අපි මේ දිව හරහා ජීවා විඥානය හරහා අපි ඇලෙනවා රස සංඥාව දැනෙනකොට අපි රසයට ඇලෙනවා පෙන් රස අඹුල් රස තිත්ත රස කටුක කෂාය රස ආදී වශයෙන් ඒ රසයන්හි ඇලුනහම පුදුමාකාර මිහිරක් පුදුම වින්දනයක් ඇති වෙනවා රසය නිසා දැන් දිව්‍ය ලෝකේ ගත්තාම දිව්‍ය ඕචාව කියලා කියන සුධා භෝජනය කියන දිව්‍ය ඇලෙනවා ඒ රසයට හැබැයි ඒ රසය ගත්තාම පින්වත්නි ඒ රසය නිසාම හටගන්නේ ලෝභ මූලික චෛසික ධර්මයක් තිත්ත රස වෙන්න පුළුවන් තවත් රසයක් වෙන්න පුළුවන් ඒ නිසා ඒ රස තෘෂ්ණාව ඇති වෙනවා ඒ රස තෘෂ්ණාව හට ගැනීම නිසා ලෝභ චෛසික වැඩ කරනවා හිතේ තණ්හාව හට ගන්නවා අන්නේ තණ්හාව රසය කෙරේ ඇතිවීම නිසා කෙලෙස් උපදවා ගන්නවා ඒ කෙලෙස් මුල් කරගෙන සත්වයා දිගින් දිගට සංසාරේ ඉපදෙමින් ජීවත් වෙමින් මැරෙමින් දිරෙමින් නොඑක් අප්‍රමාණ දුක් ගොදුරු කර ගනිමින් සංසාරයට එකතු වෙනවා ඒ රසයේ සදාකාලික සුවයක් ලැබෙන සදාකාලික නිෂ්ඨාවක් ලැබෙන රසයක් එහෙම නිමි ඒ නිසා ඒ රසයේ ලෞකික වශයෙන් අපිට රසයක් වෙන්න පුළුවන් ආස්වාදය නමුත් ඒ රසයේ සියල්ලම ඉක්මවා ධර්ම රසයම දිනනවා ධර්ම රසයේ තියෙන අමෘත රසය නිවන් රසය සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම රසය නවලෝතුරු ධර්ම රසය මේ රසයන්ගෙන් රසවත් වෙච්ච ධර්ම රත්නය පින්වත්නි අපි භුක්ති විඳොත් ධම්මෝ සද සමන්නත්ති ඒතං පිවත බික්කෝ ධර්මයේ නැමැති ඖෂධයේ පානය කරන්න මහණෙනි එතකොට ඒ ඖෂධයේ තරම් මේ කෙලෙස් රෝගයන් වාහනය කරන දුරු කරන වෙනත් රසයක් ඇත්තේ නැහැ කිව්වා. ඉතින් බලන්න මේ ධර්මයේ රසයේ තියෙන ශ්‍රේෂ්ඨත්වය මේ සත්වයා ජරා මරණ දෙකෙන් මුදවන්නේ ධර්ම රසය භුක්ති විඳුත් පමණයි. ඒ කියන්නේ ධර්මයේ පටිපන්නව ජීවත් වුණොත් පමණයි. ඒ නිසා පින්වත්නි මේ ධර්ම රසය මේ සියලුම රසයන් ඉක්මවලා ජය ගන්නවාය කියන එක තථාගතයන් වහන්සේ අනුදැන වදාලා සාදු 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 සම්බං රතින් ධම්ම රති ජිනාති මේ ලෝකෙහි අපි නොඑක් නොඑක් ඇලීම් ඇති කර ගන්නෝ මවට පියා පියාට මව මව්පියන්ට දරුවෝ දරුවන්ට මව්පියෝ ගුරුවරු වැඩිහිටි ශිෂ්‍ය ගුරුවරු ආදී වශයෙන් අපි නොඑක් නොඑක් ඇලීම් ඇති කර ගන්නවා බැඳීම් හදා ගන්නවා ඊළඟට නැටුම් ගැයුම් වැයුම් ආදී නොඑක් නොඑක් ශ්‍රවණ දෘශ්‍ය ආදීන්ට අපි ඇලෙනවා ලස්සන ගීත ලස්සන නෘත්‍ය ආදී වශයෙන් නොඑක් ඒවට අපි ඇලෙනවා ස්වාමි භාර්යාවන් ආදී මේ කුමන දෙයකට ඇලුනත් පින්වත්නි ඒ මොහොතේ වින්දනාස්වාදයක් ෂණිකව ලැබුණට ඉතා ෂණිකව ඒ ආදීනවේ ප්‍රත්‍යක්ෂ වෙනවා ආදීනවේ මතු වෙනවා ආදීනවේ උපදිනවා දෙමෝපියන් කිරින් දරුවන්ට දරුවන් කිරින් දෙමෝපියන්ට ශිෂ්‍යයන් කිරින් ගුරුවරුන්ට ගුරුවරුන් කිරින් ශිෂ්‍යයන්ට නැටුම් ගැයුම් ආදී ගෙවල් දොරවල් යාන වාහන වස්තු සම්පත් නිල තනතුරු ආදී ඔය කීනුකී කාම වස්තුන් තියෙනවා ඒවට අපි ඇලෙනවා ඒවට කොයිතරම් ඇලුනාද
හේතු පටිච්ච සම්භූතා හේතු භංගා නිරුජ්ජති හේතුන්ගෙන් හටගත් මේ සංස්කාර පොදිය ඒ සංස්කාර ධර්මයන් හේතු නිරුද්ධ වෙනකොට ඵලයන් නිරුද්ධ වෙනවා කැඩෙනවා බිඳෙනවා සිඳෙනවා නැති වෙනවා විනාශ භාවයටපත් වෙනවා ඒතර දුක හට ගන්නවා ඒ දුක නිසා අපි ශෝක කරනවා ඒ නිසා සමහරක් දෙන අවබෝධයෙන් සිහියෙන් වාසය කරන බොහෝ ජනතාව අකුසල් උපදව ගන්නවා ප්‍රිය වූ මනාප වූ වස්තු නැති වෙනකොට වේදනා ඇති වෙනවා දුක් වේදනාව ඇති වෙනකොට ද්වේෂය උපදිනවා අයෝනිසී මානසිකාරයෙන් ඉන්න අයට බොහෝ ජනතාවට බොහෝ සත්වයන්ට එතකොට එහෙමනම් පින්වත්නි බාහිර ඇලීම් මුල් කරගෙන කෙලිස් උපදිනවා සසර දිගින් දිගට ඉපදෙමින් මැරෙමින් අකුසල් උපදවාගෙන කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියන මේ තණ්හාවන්ගින් එල්බගෙන වාසය කරනවා ඒ කාම තණ්හා භව තණ්හා විභව තණ්හාවන්ගී ප්‍රතිඵලය තමයි නැවත නැවත සංසාරී හට ගැනීම හටගත් සත්වයා ලිඩවීම වයසට යාම කායික මානසික ලිඩ රෝග වසංගත වලින් පීඩා විඳීම ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක ප්‍රියයන් එක්ක එකතු වෙන්න වෙන දුක නිന്ദා අපහාස අයස අලාභ ආදී දුක් වලට ගොදුරු වීම ශරීරයේ බිඳීම ආදී නොයේ දුක් වලට ගොදුරු වෙලා මරණ වේදනාවෙන් බොහෝසින් උසපත් වෙලා දුක් විඳින ගතිය සසර දුකට වැටෙන ගතියයි මේ බාහිර ධර්මයන්ට ඇලීම නිසා කාම වස්තුන් වලට ඇලීම නිසා අපට ලැබෙන ප්‍රතිලාභය ඒ නිසා පින්වත්නි ඒ ඇලෙන කාම වස්තුන් හි ඇලෙන හිත තෘෂ්ණා හිත අපට බොහෝ දුක සකස් කරලා දෙනවා සංසාරේ ඒ දුක සකස් කරලා දෙන්නේ ඒ ඇලීම නිසායි එනගේ තණ්හාව නිසායි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මෙන්න මේ ආයතන හයින් චක්කු සෝත ගාන ජීවා කාය මන කියලා කියන්නේ ඇස කන නාසය දේව කය මන ආදී මෙන්න මේ ආයතන හරහා ගනු ලබන රූපය පිළිබඳ ශබ්දය පිළිබඳ ආදී පිළිබඳව ඇලීම අපට දුක හදලා දෙනවා ඒ ඇලීම ශ්‍රේෂ්ඨ වන්නේ නැහැ ඒ සියලු කාමතාදී ඇලීම් ඉක්මවා ධර්ම රතිහෙදීම ධර්මයට ඇලීම සත්‍යස් බෝධිපාක්ෂික ධර්මයන්ට ඇලීවාසය කිරීම චතුරාර්ය සත්‍ය ධර්මයේ ගැන ඇලීම මෙනෙහි කිරීම නුවණින් සැලකීම ආදි වශයෙන් 37ක් බෝධිපාක්ෂික ධර්මයන් ඒ වගේම සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් මාර්ගසිත් ඵලසිත් හතර නව ලෝකෝත්තර ශ්‍රී සද්ධර්ම සඳහන් වෙන්නේ මාර්ගස්ත සිත් හතර ඵල සිත් හතර සහ නිවන මෙන්න මේ නව ලෞතුරු ශ්‍රී සද්ධර්ම රත්නයේට ඇලුනේ වේනම් කවදාවත් කිලිස් උපදින්නේ නැහැ පින්වත්නි මේ කිලිස් යල්ල ඉක්මවලා සංසිඳවලා ප්‍රහාණය කරලා ලෝකෝත්තර සංඛ්‍යාත අමහා මහ නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීමේ වාග්ය ලැබෙනවා ඒ නිසා ඇලීම් අතර සියලු ඇලීම් ඉක්මවා ධර්මයේ ඇලීමම ජය ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ අනුදැනම දාලා. ඒ වගේම තණ්හකයෝ සබ්බ දුක්ඛං දිනාති සඳහන් කරපු කාරණේ දිගුව තණ්හකයෝ සියලු තණ්හාවගේ ශ්‍රේ කිරීම නම් වූ අරහත් මාර්ගඵල ඥාණයට පත් වීමම ශ්‍රේෂ්ඨ වෙන්නේ ඇයි කියලයි ප්‍රශ්නය හැවි දෙවිවරු. තන්නක්කයෝ නිබ්බානං නිබ්බානං පරමං සුඛං තණ්හාව නැති වුණ කාම තණ්හාව ඒ වගේම භව තණ්හාව විභව තණ්හාව නැති වුණා ආයම කිසි දවසක තණ්හාවක් නැති හිතේ දුකක් නැහැ තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති භයං තණ්හාය විප්පමුත්තස නත්ති සෝකෝ ගුතෝ භයං තණ්හාව නිසාම සෝකේ හට ගන්නවා තණ්හාව නිසාම බය හට ගන්නෝ තණ්හාය විප්පමුක්තස්ස තණ්හාවෙන් මිදුන සිතට මිදුනොට නත්ති සෝකෝ සෝකයක් නැ කුතු භයං මොන භයක්ද එනං රහතන් වහන්සේට කිසිදු ශෝකයක් නැ දුකක් නැ බයක් මෙයක් කිසිවක් නැ ඒත පරම සිසිල් බවට පත් වුණා සනසිලි දායක බවට පත් වුණා ඒ නිසා ඒ උත්තරීතර ස්වභාවයට පත් උනේ තණ්හක යෝනි භානං නිබ්බානේ නෙමෙති නිර්වාණ ධාතුව සාක්ෂාත් කිරීම නිසා උන්වහන්සේ නැවත උපදින්නේ නැහැ ආය උපදින්නේ නැහැ උපදින්නේ නැති නිසා උන්වහන්සේ ලෙඩ වෙන්නේ නැහැ
වයසට යන්නේ නැහැ. කායික ලෙඩ රෝග හැදින්නේ නැහැ, වැළඳින්නේ නැහැ. මානසික වේදනා, දුක් වේදනා, චිත්ත පීඩා ලැබෙන්නේ නැහැ. ප්‍රිය වූ මනාපු අය අපින් වෙන් වෙනකොට ඇති වෙන දුකක් හටගන්නේ නැහැ. වෙන්වීමක් නැහැ. ඒ වගේම එකතු වීමක් නැහැ. අප්‍රියන්ගේ සම්භෝගයක් නැහැ. අප්‍රිය අමනාප නිന്ദා අපහාස විඳින්න අහන්න දකින්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම වයසට ගිහිල්ලා බොහෝ දුක් විඳලා මැරෙන්නෙත් නැහැ. මැරෙන දුකක් නැහැ. ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසාදී කියන මේ මහා දුක් රැසින් නිදහස් වුණාම ඒ රහතන් වහන්සේ මහ පුදුම සැනසීමක් භුක්ති විඳිනවා. ඒ උත්තමයන් වහන්සේට කිසිදු දුකක් නැහැ, හිතේ දුකක් නැහැ. මොන විදිහේ පීඩාවක් බාහිර වශයෙන් කායික වශයෙන් එන්නට පුළුවන්. රහතන් වහන්සේ පවාසිනීප වෙන්න පුළුවන්. නමුත් උන්වහන්සේට මානසික දුකක් නැති නිසා බොහෝම සුවයෙන් විවේකයෙන් ජීවිතේ පවත්වන අවසන් වෙලා පරිනිර්වාණයෙන් උන්වහන්සේලා නිදහස් වෙලා යන ආයි කොතනකවත් සසර එක්තිස් තලයේ කොතනකවත් දිව්‍ය ලෝක හයේවත් බ්‍රහ්ම ලෝකවලවත් මනුෂ්‍ය ලෝකයේවත් සතර අපායවත් කිසි තැනක උපදින්නේ නැහැ. ඉතින් ඒ නිසා පින්වත්නි මේ අරිහත්වයේ ශ්‍රේෂ්ඨ වන්නේ කුමක්ද කියලා දෙවිවරු අහපු ප්‍රශ්නයට තථාගතයන් වහන්සේ ලබා දුන්නේ ඒ උතුම් පිළිතුරයි. ආයි උපදින්නේ නැහැ. ජරා මරණ දුක් වලට පත් වෙන්නේ නැහැ. සදාකාලික නිෂ්ඨාවම ලැබෙනවා. ඒ නිෂ්ඨාව නිසායි අරියත්වයේ ශ්‍රේෂ්ඨ වන්නේ ශ්‍රේෂ්ඨ වන්නේ කියලා තථාගතයන් වහන්සේ වදාළා. ඒ නිසා මේ උතුම් ගාථා රත්නයේ තුලින් පින්වත්නි මොනතරම් කාරණා අපට ඉස්මතු කරගන්නට මෙනෙහි කරගන්නට අවස්ථාව තියෙනවද? ඉතින් සසර බිය දක්නාසුළු හිතකින් අපි ධර්මයට ඇලෙන්න ඕනි. ධර්මයේ හැසිරින්ට ඕනි. තණ්හාව දුරු කරගන්නට ඕනි. පුළුවන් තරම් ධර්මානුධර්ම පටිපන්න වෙමින් අපේ ජීවිතේ පාත්වන්ට දක්ෂ වෙන්නට ඕනි. ඉතුලින් අපේ ජීවිතේ අර්ථය අපිට දකින්න පුළුවන්. කල්ප කෝටි සතසහස්‍ර ගණන් ඉපදෙමින් මැරෙමින් මේ යන දීර්ඝ සංසාරෙදී අපිට ධර්මයක් එක දහම් පදයක්වත් අහන්න නැතුව කොයිතරම් කල්පවල අපි බුද්ධ ශූන්‍ය කාලවල සතර අපා දුක්වල අනන්ත දුක් විඳගෙන දුක් විඳද අපට අද මතක නැහැ භවයෙන් මෙහිලා. ඒ නිසා දහම්සොඬ රජුරු එක බණපදයක් අහන්න ජීවිතයේම කන්ද මුදුනේ ඉඳගෙන යක්ෂීගේ රාක්ෂීගේ ගොදුරක් බවට පුරුදු වෙලා බැන්න පර්වත පහලට ජීවිතේ දන් දෙන්න තරම් එක බණපදයක් අහගන්න. ඒ තරම් ධර්මයේ විරල බුද්ධ ශූන්‍ය කාල බුදුරජාණන් වහන්සේලාගේ ධර්මය නැති කාල කොච්චර තියෙනවද? ඒ කාල පරිච්ඡේද අඳුරින්ම ගිවිලා අඳුරින්ම පැවිදිලා විනාශ වෙලා යනවා. ඒ නිසා කල්ප කෝටි සතසහස්ර ගණන් සංසාරේ අපි ඉපදෙමින් ජීවත් වෙමින් මෙරි මෙරි යන මේ සංසාරේදී ලෞතුරා ධර්මයේ රත්නේ නැමැති මේ උත්තරීතර ධර්ම වාසනාවේ මහර්ග වාසනාව අපතේ යවන්ට එපා. මේ ධර්මයට එකතු වෙන්න ධර්මයේ ඇලෙන්න ධර්මානුධර්ම ප්‍රතිපන්න වෙමින් මේ උතුම් ධර්මයේ සාක්ෂාත් කරගෙන ඔබ අප හැම දිනාටම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවී සැනසී වැඩවදාළ අමා මහ නිවනින් සැනසෙන්න ලැබේවා කියන උතුම් අදහස ඇති කරගෙන ලෝතුරා ධර්මයේම සියලු දානයන් පරදවා ජය අරගෙන බවත් සියලු රසයන් නික්මවන උතුම් අමෘත ධර්ම රසයේ ශ්‍රේෂ්ඨ බවත් සියලු ඇලීම් හි ඉක්මවා ධර්මයේ ඇලීමම උතුම්ම ඇලීම බවත් සියලු තණ්හාව ගේශය කිරීම අරිහත්වය සියලු දුක් නැති කරන බැවින් ශ්‍රේෂ්ඨ බවත් තථාගතයන් වහන්සේ වදාළ මෙතුම් ධර්මය සඳහා අනුශාසනාවේ දායකත්වයේ දරූ සියලුම දායක පින්නතුන්ලාටත් ධර්මශ්‍රවණය කළා වූ ලක්පසි ලෝවැසි ලක්ෂ සංඛ්‍යාත සියලු සාදු ජනතාවටත් එවගේම විශේෂයෙන් අසනීප තත්වයෙන් පසුවන ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහානායක අවසර අගමහා පණ්ඩිත කොටුකොට ධම්මාවාස ප්‍රදාන මහානායක මාහිමියන් වහන්සේද
නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා විසස සතවර්ෂයකට ආදී කාලයක් දීර්ඝායු සම්පත් ලැබගෙන සම්බුදු සසුනේ චිරස්ථිතිය පිණිස මාහිමියන් වහන්සේ බොහෝ කල වැඩ සිටිත්වා කියලා අපි ආශිර්වාද පවත්වමින් ඒ වගේම අපගේ මව්පියන් වහන්සේලා වන නාගොඩ පඤ්ඤාලෝක ස්වාමින් වහන්සේටත් නාගොඩ විසිද්ධි නන්දා සිල්වෙහිණින් වහන්සේ ඇතුළුව ඔබ සෑම සියලු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් සුවසේ අවබෝධ වේවා කියන අදහස් ඇති කරගනිමු. ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා ධර්ම ශ්‍රවණානි සංස කුසල බලෙන් අමා සබතම සරසේවා සාදු 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 සුපින්නතුනි අද උතුම් වූ ධර්මානුශාසනාව සිදු කළ ගෞරවනීය දේශකයන් වහන්සේ හම්බන්තොට වෙහෙරගල ආරණ්‍ය සේනාසනය සහ කළුතර නාගොඩ ශ්‍රී ජිනවංශ යෝගාශ්‍රමය යන උභය සේනාසනාධිපති විචිත්‍ර භානක කම්මට්ටානාචාර්ය අතිපූජනීය නාගොඩ සද්ධාලෝක නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපෙහිම දෙනා සාදු නතක් දෙමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කර සිටිමු. සාදු සාදු සාදු.